மேத்தி சபையர். கதாநாயகத்துவனே பலாபுரத்துவனே அனவாசிய கோட்டாஸ் මේ නීතිීන් ඉවත් කරලා ජනතාවට පහසුවල් සලසීමයි. 2005 අංක 1 දරන හදිසි අවස්ථා විධි විධාන පනත බලතල නියෝගවල දැනට බලවත්ව පවත්වා නියෝග අංක 1 සිට 7 දක්වා අංක 17 18 නියෝග 19 වෙනි නියෝගයේ විශ්වද නියෝගයේ විශේෂක නියෝගයේ 22 24 25 34 40 42 43 44 45 මෙම නියෝග තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඉහත දක්වා ඇති හදිසි නීතියේ 11 මානුෂික මෙහෙයුම් අවසන් වූ 2009 මැයි මාස 19 වෙනි දිනෙන් පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මෙරට තුළ ක්‍රියාත්මක වීම අවසන් වීම නිසා මහජන සුභසිද්ධිය වෙනුවෙන් හදිසි නීතියේ 11 වෙති ඉවත් කිරීමට කටයුතු කරන ලදී. වර්තමාන රජය මේ වන විට ආරක්ෂක මණ්ඩලයේද උපදෙස් ඇතිව හදිසි නීතියේ 11 අහෝසි කිරීම සඳහා දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතින බවත් ඉතා නුදුරේදී මෙම යෝජනාවක් මෙම පාර්ලිමේන්තුව සභාගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් දන්වා සිටීමට කැමැති. රාජ්‍ය මූල්‍ය පාලනයේදී ඉතාම වැදගත් ධූරයක් වන විගණකාධිපතිවරයාගේ ධූරය මෙම අගෝස්තු මාසයේ වන විට පුරප්පාඩුව වසරක් ගතවන බව ඔබතුමාගේ සහ මෙම ගරු පාර්ලිමේන්තුවෙත් රටේ මුළු මහත් ජනතාවගේ අවධානය යොමු කරවමි. 2010 අගෝස්තු මාසයේ සිට මේ දක්වා විගණකාධිපති ධූරයේ හිස්ව ඇති අතර දැන්ට සිදුකර ඇති වැඩබැලීමේ පත්වීම විවස්ථාවට පටහැනි බව ගරු කතානායකතුමනි අවධාරණය කරමි. රාජ්‍ය සේවයේ යම් අනුමත තනතුරක පුරප්පාඩුවක් ඇති වූ විට පත්කිරීම බලධාරයා විසින් එම තනතුරට ස්ථිර පත්කිරීමක් කරනු ලබන තෙක් එම තනතුරෙහි වගකීම දැරීම හා කාර්ය ඉටුකිරීම සඳහා වැඩබැලීමට පත්කිරීමක් සිදුකිරීම සාමාන්‍ය පරිපාලන ක්‍රියාදාමයයි. විගණකාධිපතිවරයාද රජයේ නිලධාරියකි. ඒ අනුව එම තනතුර සඳහාද අනෙකුත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම කටයුතු කර ඇත. වැඩවැලීමේ වගකීම වෙනුවට ස්ථිර ලෙස විගණකාධිපතිවරු දුරයට අයකු පත් කිරීමට කටයුතු කරන්නේද? ඔව්, දැනටමත් කොමිටුවට ඉදිරිපත් කළ තියෙන පාර්ලිමේන්තු කොමිටුවට. එසේ නොකිරීමට බාධාවක් තිබේද? ඒ මොනවාද? බාධාවක් නැත. මැති සබය.